Hello, hello, ne. Ogul hai mow mata saadareem piligarna mage YouTube channel ekata. Iting ogolanta matakada Ben 10 cartoon ekek classic series ekedi apita pennuwa Gwen 10 kiyala wattip episode ekak. Iting ogolanta eke mulma scene ekek dakganna puluwang wenna athi ape Ben ninden ehadla ewillla balawurlosu athe thiyei kiyala hitaagena balawurlosuwata tattuwak daanawa. හැබැයි බෙන්ගේ අතේ බලවර්ලෝසුව තිබ්බේ නැහැ. ඉතින් ඒකට සරලම හේතුව තමයි ඒ වෙනකොටත් බලවර්ලෝසුව පෘථිවියට ඇවිල්ලා තිබ්බ නැති එක. ඉතින් එහෙමනම් අපේ බෙන්ට කොහොමද මතක තිබ්බේ බලවර්ලෝසුව ගැන ඒ වගේම අපේ බෙන් විල්ගැක්ස් එක්ක සටන් කරපුවා ගැන. ඉතින් ඕගොල්ලන්ට මේකට ලේසියෙන් උත්තරයක් දුන්නේ හැකි අපේ ක්ලාසික් බෙන් විල්ගැක්ස් එක්ක සටන් කරාට පස්සේ මොකක් හරි දෙයක් වෙලා අපේ බෙන්ව කාලෙන් ආපස්සට ඇවිල්ලා මේ වගේ තැනකට වැටෙන්නේ නැති කියලා. ඉතින් එහෙම කියන්න පුළුවන් සාධාරණ හේතුව තමයි මොකද මේක වට්ටිප් එපිසෝඩ් එකක් විතරක් ඉඳා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්නේ අපිට බෙන්ඩන් ඔම්නිවර්ස් සීරීස් එකේදී බෙන්ඩුවක් ග්වෙන් 10 කියලා ග්වෙන්ට බලවර්ලෝසු හම්බෙන යුනිවර්ස් එකේ කතාවක්. ඉතින් ඒ නිසා මේ වට්ටිප් එපිසෝඩ් එක නිකම් වට්ටිප් එපිසෝඩ් එකක් නෙමෙයි ඒක වෙනම යුනිවර්ස් එකේ කතාවක් කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් කොහොමද අපේ බෙන්ට බලවර්ලෝසුව ගැන වගේ විල්ගැක්ස් ගැන මතකයක් තිබ්බේ වෙනකොට. ඉතින් දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඒ ගැන. ඉතින් මම මේක පැහැදිලි කරනකොට එකමක තියරියක් ගන්නවා මාවල් ආයතනය විසින් රිලීස් කරපු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මල්ටිවර්ස් ඔෆ් ද මැඩ්නස් මූවි එකේ තිබිච්ච. ඉතින් ඒ තියරිය තමයි අපි සාමාන්‍යයෙන් දකින හීනවලදී පේන පෙලක් දේවල් අපේ සමාන්තර විශ්වවල ඉන්න අපි වගේම අයට සිද්ධ වෙච්ච දේවල් කියන එක. ඉතින් මේක මාවල් ආයතනයෙන් මල්ටිවර්ස් ඔෆ් ද මැඩ්නස් මූවි එකේදී යොදාගත්ත තියරියක්. ඉතින් මේක බෙන් 10 කාටුන් එකට කොහොමද සම්බන්ධ වුනේ කියන ප්‍රශ්න නම් ඔයාලා අහන්න එපා මගෙන්. මොකද මේක මාවල් එකට විතරක් අදාළ තියරියක් නෙමෙයි. මල්ටිවර්ස් කියන කන්සෙප්ට් එක ගැන ඇත්ත ජීවිතේ කතා වෙනකොට නිර්මාණය වෙච්ච තියරියක් තමයි මේක. ඉතින් ඒක මාවල් ආයතනයේ විදිහින් තමන්ගේ මූවි එකකට අරගෙන තියෙනවා. ඉතින් ඒක ඕනනම් අපිට බෙන් 10 කාටුන් එකටත් යොදාගත්ත හැකි. ඉතින් ඒ නිසා මම මේකට මේ විදියට තියරිය යොදා ගන්නවා. ග්වෙන් 10 යුනිවර්ස් එකේදීත් අපේ ප්‍රයිම් යුනිවර්ස් එකේදී වගේම මුල සිදුවීම් ටික ඒ විදියටම සිද්ධ වෙනවා. අපේ බෙන්ට බලවුර්ලෝසු හම්බෙනවා, අපේ බෙන්ට හපො විල්ගැක්ස් එක සටන් කරන්න හම්බෙනවා. ඒ වගේ සිදුවීම් ගොඩක් සිද්ධ වෙනවා. හැබැයි මේ ඔක්කොම අපේ බෙන් එක රැකින් දකින හීන ටිකක් විතරයි වෙන්නේ. හැබැයි ඉතින් අපේ බෙන්ට ගොඩක්ම මේවා හිතට වදිනවා ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් කියලා. මොකද අපේ බෙන්ගේ ප්‍රයිම් යුනිවර්ස් එකේදී ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් තමයි මෙයා මේ හීනෙන් දැක්කේ. ඒ නිසා මේක ගොඩක්ම එයාට ඇත්ත වගේ හිතෙනවා. ඉතින් එතනින් පස්සේ අපිට ග්වෙන් 10 යුනිවර්ස් එකේදී අපේ බෙන් හැසිරිච්ච විදිහ අපිට පෙන්නවා. මෙතෙන්ට මේ තියරිය තවදුරටත් සමීප වෙන්න හේතුවක් තමයි අපේ බෙන් මේ එපිසෝඩ් එක මුලදී ඉඳලා ඇහැරලා තමයි එන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ බෙන් හීනයක් දැක්කලා ඇවිල්ලා කියන එක පොඩ්ඩක් හරි දුරට අපිට සනාථ කරගන්න පුළුවන් මෙතනින්. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි එතන තිබිච්ච ඒ ප්‍රශ්නෙත් විසඳුනේ. ඉතින් මේකට ඔෆිෂියල් ආන්සර් එකක් නම් අපිට හරියටම තාම හම්බවිලා නැහැ. ඉතින් ඔෆිෂියල් ආන්සර් එකක් ආවට පස්සේ මම මේ කියපු දේවල් වැරදි වෙන්නත් පුළුවන්, සමහර විට මම මේ කියපු දේවල් හරි වෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්ට ගොඩක්ම මැච් වෙන දෙයක් ඉඳලා තමයි මම මේ දේ ගැන කිව්වේ. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට මේක කියපු දේවල් හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඕගොල්ලන්ට මේක ගැන තේරුම් නැත්තම් ආයෙත් මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඕගොල්ලන්ට දෙපාර බලනකොට අනිවාර්යයෙන්ම මේ දේ ගැන තේරෙයි. ඉතින් ඕගොල්ලන්ට තවත් මේ වගේ බෙන් 10 කාටුන් එක ඇතුලේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම පුළුවන් විදියට හොයලා පුළුවන් ඒවට මේ වගේ වීඩියෝස් අදලා පිළිතුරු දෙන්න. ඉතින් ඕගොල්ලන්ට තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕනි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම like එකක් දාගෙන යන්න. ඉතින් ඕගොල්ලෝ බෙන් 10 කාටුන් එක වගේ ගොඩක් ආසාවෙන් බලපු තවත් කාටුන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාගෙන යන්න. මොකද මම තවත් කාටුන් ගැන වීඩියෝස් හදන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඉතින් අදට මම මේ වීඩියෝ එක සමු ගන්නවා. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් හමු වෙමු තවත් ගොඩක්ම සුපිරි වීඩියෝ එකකින්. These guys are a piece of cake.
and forearms like icing. Hey, where's the water?